කුරු ශාස්ත්‍රවාදීන්ට නිහඬ ප්‍රහාර එල්ල කරමින් සහෝදර සෙබළුන්ට ඉදිරියට යාමට පන්නරය ලබා දුන්නු. යුද හමුදා සැඟවුණු වෙඩික්කරුලා හිටියේ වැඩිම ශස්ත්‍රයන් පිරිසක් එළ යවූ අසමසම සැඟවුණු වෙඩික්කරු නීරෝ යන අභීත ජාතික විරුවාගේ වික්‍රමාන්විත කතාවයි මේ. වර්ෂ 1969 ජූනි මාස 2 වෙනිදා උපන් රංජිත් ප්‍රේමසිරි සහෝදර සහෝදරියන් 7 දෙනෙකුගෙන් යුත් පවුලක හැදිවැළුණු පුද්ගලයෙක්. පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලව නැමැති ගමේ තමයි රංජිත් ඉපදෙන්නේ. කුඩා කල පටන්ම තම මවත් සමගින් ඉතාමත් දුෂ්කර ජීවිතයක් තමයි මොවුන් ගත කරලා තියෙන්නේ. අම්මා වලවල වැඩ කරලා ලැබෙන සුළු මුදලින් තමයි මොවුන් හදාවඩාගෙන තියෙන්නේ. ආනමඩුව මණ්ඩලාන විද්‍යාලයෙන් ඉගෙනීම ආරම්භ කළ රංජිත් ප්‍රේමසිරි කුඩා කල සිටම යුද හමුදාවට මහත් ඇල්මක් දක්වලා තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා කිහිපයක නිරත වූවත් රංජිත් අවසානයේදී තමන් කැමති යුද හමුදා සේවයට එක්වීමට තීරණය කළා. ඒ අනුව 22 වියේදී 1991 පෙබරවාරි මාස 12 වෙනි දින රංජිත් යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට බැඳෙනවා. දියතලාව පුහුණු පාසලෙන් සාර්ථකව මූලික පුහුණු පාඨමාලාව හැදෑරීම අනතුරුව ගජබා රෙජිමේන්තුවේ පස්වන බලයනියට ඇතුළත් වෙනවා. ඉන්පසු ක්‍රියාන්විත රාජකාරී කරමින් සිටියේදී වසර 2000 ඔහු සැඟවුණු වෙඩික්කරු පාඨමාලාව හදාරා නිහිරෝ යන අනුවර්ත නාමය සමග සැඟවුණු වෙඩික්කරුවෙකු වශයෙන් යුදබිමට අවතීර්ණ වෙලා තියෙනවා. මානුෂීය මෙහෙයුමට එක්වන විට නීරෝ වසර 9 ස්නයිපර් රාජකාරියේ වසර 18 යුද හමුදා රාජකාරියේ පසුව ඔහු විශේෂ බලකායට එක්වනවා. නීරෝගේ ඉලක්කයෙන් කිසිදු LTTE තස්සේ නැවත පණපිටින් යෑමට ඔහු ඉඩ හැරලා අනිවාර්යෙන් ඔහු තමන්ගේ ඉලක්කය සපුරා ගන්නවා. වන්නි මායසය මෙහෙයුමේදී මඩුපල්ලි මන්නාරම කිලිනොච්චි පූනරින් හා පුදුගුඩි රූප යන ප්‍රදේශවල සටනේ ඉදිරියම ගමන් කළේ නීරෝය. යුදබිමේ එකම තැනක එකම ඉරියව්වකින් වෙස්වලාගෙන සැඟවී සිට සතුරාට පහර දීම ඔහුගේ රාජකාරිය වුණා. ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ වැඩිම ඉලක්ක ප්‍රමාණයක් වූ ඉලක්ක 217ක් ලබාගත් ස්නයිපර්වරයාද වන්නේ අපේ නීරෝය. එක්වරකදී ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට වේගයෙන් පැමිණි මරාගෙන මෙරණ ප්‍රහාරයකට සූදානම් වූ ත්‍රස්තවාදීන් දෙදෙනෙක් පැමිණි ට්‍රැක්ටරයකට ඈත සිටම ස්නයිපර් ප්‍රහාර එල්ල කරමින් සිටුවීමට ගිය විනාශයක් නවතා දැම්මා. මේ හේතුවත් සමගම නීරෝ යුදපිටියෙන් පිටත ජනතාව අතරද ඉතාම ගෞරවයටත් ජනප්‍රියතාවක් පත් වුණා. තවත් අවස්ථාවකදී පුදුගිරිප සටනේදී ඉදිරි භූමි නිරීක්ෂණය කරපු නීරෝට බැකෝ යන්ත්‍ර දෙකක් මගින් පස්බැම්මක් ඉදිකරමින් සිටින ත්‍රස්තවාදීන් පිරිසක් නිරීක්ෂණය වුණා. එම අවස්ථාවේදී ඔහු කාලතුවක් වාදාර ඇතිව එම බැකෝ යන්ත්‍ර දෙකත් ඒවා මෙහෙවූ ත්‍රස්තයන් සියල්ලත් විනාශ කිරීමට සමත් වෙනවා. නීරෝ ශ්‍රී ලංකා යුද හමුදාව තුළ විශේෂ බලකා පාඨමාලාව, මූලික පැරිසුට් පාඨමාලාව, ස්නයිපර් පාඨමාලාව, පුහුණු වෙඩිකර උපදේශන පාඨමාලාව, විශේෂ බලකා ට්‍රැපලින් පාඨමාලා හා මූලික පිස්ටල් පාඨමාලා රැසක් හදාරා තියෙනවා. 2009 අවසරයේදී සටනකදී මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලැබූ නීරෝ තුවාල සූවීමටත් පෙර නැවතත් යුදබිමට පැමිණියේ අවසන් මොහොතේ තමන් අනිවාර්යයෙන්ම යුදබිමේ සිටිය යුතුයි කියමින්. ඉන්පසු නීරෝ පුදුමාතලන්ටි පළමු පස්බැම් අත්පත් කර ගැනීමේ සටනේ නිරත වී සිටියා. එහිදී ට්‍රස්ටියන්ගෙන් මිදී ආරක්ෂක කලාපය තුළට පැමිණෙන සිවිල් වැසියන්ට මුවා වී පැමිණෙන ට්‍රස්ටියන් ඉලක්කගත කිරීම නීරෝගේ රාජකාරි වුණා. ඒ අකුරටම ඉටු කරමින් සිටි නීරෝ ඉතා අවාසනාවන්ත ලෙස LTTE ස්නයිපර් දුරදක්නයකට අසු වෙනවා. ඉන් සුළු මොහොතකට පසු ස්නයිපර් ප්‍රහාරයකට ලක්වන නීරෝ තම අවසන් හුස්ම පොද ලක්මවගේ වාතලයට මුසු කළා. දේශපුත්‍ර, පූර්ණ භූමි, උතුරු නැගරෙන සංග්‍රාමික හා රිවිරස මෙහෙයුම යනි පදක්කම් රාශියකින් සඳුල්ලක් නීරෝ වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම් හා රණශූර වෙන පදක්කම් ඔහුට නිර්දේශ විය. රට වෙනුවෙන් අභීත මෙහෙවරක් ඉටු කළ ජාතියේ පිනට පහළ වූ නිහඬ
අභීත විරුවාණනි ඔබට අපගේ උත්තමාචාර.